වෛද්‍ය විද්‍යාව පිළිබඳව කතා බහ කිරීමේදී විශේෂයෙන්ම අද වන විට ලෝකයේ වෛද්‍ය ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ අතරනොත් අපිට වැළඳෙන රෝගාබාධ අතුරුවාබාධ රහිතව එහෙමත් නැත්නම් නිට්ටාවටම සුව කරගන්න පුළුවන් නම් එය අපි ලබන අමිල දායාදයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. එහෙමනම් අද දවසේදීත් අපි සෝදානම් ඔබේ රෝගාබාධ වලට නිවැරදි සුවය ලබා දෙන එක වෛද්‍ය ක්‍රමයක් පිළිබඳව කතා බහ කරන්නට. ඒ වෙනුවෙන් අපි ආරාධනා කරා වෛද්‍ය විශාරද හෙළවෙද නන්දන විද්‍යා කීර්ති වෛද්‍ය ජෝති ප්‍රවීණ රස වෛද්‍ය සහ හෝමියෝපති වෛද්‍ය දේශමාන සිසරන් විජේසෝරිය මහත්මයාට ආයුබෝවන් සුබදෑසනක්. අද දවසේදී අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව. මේ ක්‍රමය පිළිබඳව අපි බොහෝ දෙනෙක් අහලා තියෙනවා. හැබැයි අපි හරියට දන්නේ නැහැ, නිවැරදිව දන්නේ නැහැ මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. ඒ නිසාම වෛද්‍යතුමනි, මම ඔබතුමාගෙන් මුලින්ම අහන්නට කැමති, ඇත්තටම මොකක්ද මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ? ඒ වගේම තමයි මේ වෛද්‍ය ක්‍රමයට අපේ රටේ තියෙන ඉල්ලුම මොන වගේද? හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ ජර්මනි 1890 දී ඩොක්ටර් සැමුවෙල් හානිමාන් කියන බටහිර වෛද්‍යතුමන් විසින් ලෝකයට දායාද කළ වෛද්‍ය ක්‍රමයක්. මේකේ අතුරු ආබාධ නැතුව, පසුකාලීන ආබාධ නැතුව රෝගයක් සුව කිරීමේ මාර්ගය මේකෙන් පාදලා තියෙනවා. මේකේ මේ වෛද්‍යවරුන් ලංකාවේ ඉන්න 500කට විතර ආසන සංඛ්‍යාවක්. නමුත් ලංකාවේ ජනගහනය හැටියට මාදි. නමුත් මේක 1952 ඉහලා මම උපදිනේ 52 ඊට ඉස්සෙල්ලා ඉඳන්ම මේ වෛද්‍ය ක්‍රමය භාවිතලා තියෙනවා ලංකාවේ. නමුත් යම් යම් හේතුන් නිසා මේක ජනතාව අතරට ගියේ නැහැ. දැන් මහජනය අතර මේ සම්බන්ධව උනන්දුවක් තියෙනවා. එක හේතුවක් තමයි බටහිර වෛද්‍ය ක්‍රමයේදී මිනිස්සුන්ට වෙන සමහර මේ අතුරු ආබාධ ප්‍රශ්න ගොඩක් මිනිස්සු දැනුවත් වෙලා තියෙනවා. ඒ නිසා ජනතාවත් බලනවා, රෝගීන් බලනවා මේ පහසුවෙන් ලෙඩක් සනීප කරගන්න මාර්ගයක්. එතකොට ඒගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් අන්තර්ජාලය අරගෙන පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරනකොට ඒගොල්ලන්ට ලැබෙනවා දැන් ගොඩක් තොරතුරු මේ හොමියෝපති වෛද්‍ය ක්‍රමය සම්බන්ධව. ඒ නිසා ගොඩක් අය උනන්දු වෙනවා. දැන් විශාල මේ පිබිදීමක් තියෙනවා හොමියෝපති වෛද්‍ය ක්‍රමයේ. ඔව්, ඒ කියන්නේ අද වෙන විට අපේ රටේ වැඩි පිරිසක් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය වෙත යොමු වෙනවද? යොමු වෙනවා. යොමු වෙමින් තියෙනවා. ඔව්. ඒ වගේම තමයි දැන් ඔබතුමාගෙන් මම අහන්නට කැමති විශේෂයෙන්ම ඔබතුමා මේ ආයුර්වේද පරම්පරාවට අයිති කෙනෙක්. ඇයි ඔබතුමා එතකොට මේ හෝමියෝපති වගේ වෛද්‍ය ක්‍රමයකට යොමු වුණේ? එකක් මම බෙල්ජියමේ පරම්පරාව, මුදන්නායක පරම්පරාව කියන පරම්පරා දෙකම නියෝජනය කරන වෛද්‍යවරයෙක්. නමුත් මගේ මවගේ පියා සතුව තිබුණා මේ හෝමියෝපති සම්බන්ධ දැනුම මගේ සීයාගේ. ඒ නිසා හෝමියෝපති ගැන මම උනන්දුවක් මට ආවා. ඒලා හෝමියෝපති ඉගෙනගෙන හෝමියෝපති වෛද්‍ය ක්‍රමේ මම යෙදෙනවා. නමුත් මම ආයුර්වේද රස වෛද්‍ය ක්‍රමේ අතහැරලා නැහැ. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් මොකද එදිනෙදා රෝග සඳහා පහසු වෙනුත් සාමාන්‍ය ජනතාවට දරා ගන්න පුළුවන් මුදලකට වෙදකම් කරන්න පුළුවන්. මිනිස්සුන්ට රස වෛද්‍ය ක්‍රමයේදී ඔය කල්ගත වූ දුස්සාධ්‍ය රෝගවලට ප්‍රතිකාර කරනකොට සමහර ඖෂධවල මිලයක් අධිකයි. ඉතින් අපේ මේ ජනතාවගේ ආර්ථිකයත් එක්ක අමාරුයි මේ රස වෛද්‍ය ක්‍රමයෙන් එදිනෙදා රෝග සුව කිරීම සඳහා. අපි බැලුවොත් උණ එම්බිරිස්සාව, කැස්ස වගේ සාමාන්‍ය එදිනෙදා හැදෙන රෝගවලට බොහොම පහසුවෙන් කෙටි කාලෙකින් අතුරු ආබාධයක් තොරව හොමියෝපතිලින් සුව ගන්න පුළුවන්. ඔව්. දැන් ඔබතුමා මේ රස වෛද්‍ය ක්‍රමය පිළිබඳව සඳහන් කරපු නිසා මට අහන්නට හිතුණා මේ හොමියෝපති සහ රස වෛද්‍ය ක්‍රමය අතර තියෙන වෙනස මොන වගේද? හොමියෝපති කියන්නේ මූලද්‍රව්‍යයක් හැටියට ඖෂධය අරගෙන ඒක ශක්තියකට පරිවර්තනය කරනවා. ශක්තියට පරිවර්තනය කරනකොට ඒකේ රසායන සංයුතියක් නැතු වෙනවා ඖෂධයේ. රසායන සංයුතියක් නැති වෙච්චාම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. අනිත් කාරණේ හැමවිටේ ඖෂධ ගොඩක් දුරට දිව මත තියලා තමයි දිය වෙන්න හරි. එතකොට ශරීරයට උරා ගන්නෙ දිවෙන්. ආහාරයක් හැටියට වාගේ ආමාශය ගත වුණොත් වෙන්නේ නැහැ. වුණාට ප්‍රශ්නයක් නැහැ. හොමියෝපති වෛද්‍යකම. රස වෛද්‍ය ක්‍රමයේදීත් වෙනස තියෙන්නේ රස වෛද්‍ය ක්‍රමෙත් ඒ ශක්තියකට පරිවර්තනය කරනවා. ඒවා භෂ්ම කරලා ගන්න. ඒ කියන්නේ රත්තරන්, රිදි, මුතු ඒ වගේ ලෝහ වර්ග, ඛනිජ ද්‍රව්‍ය ඒවා භෂ්ම කරන්න ඕනේ. ඒවා විෂ මරනවා.
මිනිසුන්ගේ දුර්මතයක් තියෙනවා රසර දෙකම මේ අතුරු ආබාධ තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. මේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මොකද මූල ද්‍රව්‍ය මේකක්ම විස මරලා මුළු ඉස්සලා ශරීරෙට මේ දරන්න උරා ගන්න හැකි ආකාරය තමයි ඒවා නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මේ ඒ වෛද්‍ය ක්‍රමේ නරකක් නැහැ. දැන් විශේෂයෙන්ම හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව කතා බහ කිරීමේදී විශේෂයෙන්ම ඔබතුමාගේ ඊළඟට අහන්න හිතුණා. දැන් අපේ රටේ හෝමියෝපති වෛද්‍යවරුන්ගෙන් තමත් සුළු පිරිසක් නේද මේ ජනගහනයත් එක්ක බැලුවම අපි එහෙම වෙන්න හේතුව මොකක්ද? හේතුව ලංකාවේ තිබුණ නැහැ ආයතනයක් ගෙන ගන්න. ඉතින් ගොඩක් ඉන්නේ වැඩි පිරිසක්ම ඉන්දියාවේ ගෙනගෙන ආපු අයගෙන් ඉගෙනගත්ත වෛද්‍යවරු. يعني ගුරුකුලයක් වාගේ ඉගෙනගත්ත අය වැඩි. පස්සේ කාලෙක මේ පකිස්තානයේ ඉන්දියාවට ගිහිල්ලා ඉගෙනගත්ත වෛද්‍යවරු පිරිසක් ඉන්නවා. නමුත් වැඩිම පිරිසක් ඉන්නේ මේ අර විදිහට මේ ඉගෙනගත්ත අය. ඉතින් ඒක නිසා මේ දැන් නම් උනන්දුවක් තියෙනවා ඉගෙන ගැනීම සඳහා. ඒ කාලේ ගොඩක් අය මේ සඳහා උනන්දුවක් තිබුණේ නැහැ. ඔව්. ඒ කියන්නේ අපේ ලංකාවේ අපිට මේ වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාවක් තියෙනවද? අදටත් තාම නැහැ. මොකද හේතුව පසුගිය කාලේ මේ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න සූදානම් වුණා, ආරම්භ කළා. නමුත් ඒක පවත්වාගෙන යන්න බැරුන්නේ නැහැ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න නිසා. මේ රජයේ යම් යම් ගැටලු මතු වුණා, වෛද්‍ය සභාව විසිරුව හැරියා. ඉවෙන් ඒක නිසා එක පාපස්සර ගියා. ඔව්. ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් මට ඔබතුමාගේ මෙහෙම අහන්නට හිතුන ගොඩක් වෙලාවට මේ කටු චිකිත්සාව සහ හෝමියෝපති කියන ප්‍රතිකර්ම දෙක පිළිබඳ එහෙම නැත්නම් මේ වෛද්‍ය ක්‍රමයන් දෙක පිළිබඳව අපේ අය පටලව ගන්නවා. ඇත්තටම මේ ප්‍රතිකාර දෙකේ තියෙන වෙනස මොකක්ද? කටු චිකිත්සාව කියන්නේ ඒක නිල වෙදකමක්. නිල ස්ථාන බලලා ඒවා චීන අගපංච කටු වලින් විදලා කරන චිකිත්සාවක්. හෝමියෝපති කියන්නේ චිකිත්සාවෙන් වෙනස්, ගොඩක්ම වෙනස්. එහිදී රෝගියාගේ මේ භාවිතය වෙන්නේ ඖෂධ. කෙලින්ම ඖෂධ තමයි පාවිච්චි කරන්නේ. නමුත් ඒ ඖෂධත් ඒවා ශක්තියට පරිවර්තනය කරපු නිසා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔව්. දැන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව සඳහන් කිරීමේදී ඔබතුමා කිව්වා මේ අතුරු ආබාධ රහිතව අපිට රෝග සුව කරගන්නට පුළුවන් හොඳම ක්‍රමයක් ප්‍රතිකර්ම ක්‍රමයක් තමයි කියලා මේ හෝමියෝපති. හැබැයි අපි දකින්න විදිහට මේ හෝමියෝපති කියන වෛද්‍ය ක්‍රමය අපේ රටේ එතරම්ම ප්‍රචලිත නැහැ. මේක වෙන්න හේතුවක් තියෙනවද? ඔව්, හේතුවක් තියෙනවා. කියන්නේ පොඩි පිරිසක් ඉන්නේ රටේ, ව්‍යාප්ත වෙලා නැහැ. රටේ සාමාන්‍යයෙන් වෛද්‍යවරු 4-500කින් මේ රටේ ඉන්න ජනගහනයත් එක්ක කරන්න අමාරුයි. දැන් අපේ ගාවට ගොඩක් හොමියෝපති, මොකද මම අවුරුදු 40ක් පමණ කාලයක් හොමියෝපති වෛද්‍යවරයෙක් හැටියට මගේ දේශයේ දෙවිවල ප්‍රදේශයේ මම සේවය කරනවා. එතකොට මාසුවාගෙන එන වෛද්‍ය ප්‍රමාණය ගොඩක් වැඩි. සමහරලාට දුරබැහැර ඉඳලා විශාල වීදමක් දරාගෙන ඇවිල්ලා මේ දරා ගන්න පුළුවන් මුදලකට බෙහෙත් අරන් යනවා. ඔව්. ඒක ලොකු දෙයක් නේ. ඔව්. ඉතින් හෝමියෝපති ප්‍රචාරය වෙන්න, ටිකක් ප්‍රසිද්ධ වෙන්න මධිකම තියෙන්නේ වෛද්‍යරුන්ගේ හිඟය. මොකද අපි සාමාන්‍යයෙන් අපි ඉන්න ප්‍රදේශයට මේ සීමා වෙලා තියෙන්නේ. නමුත් අපි කාලයක් හෝමියෝපති වෛද්‍ය බුද්ධිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා හෝමියෝපති වෛද්‍ය බුද්ධිකයන් සංගමය කියලා එකක් පිහිටලා තියෙනවා. දැන් අවුරුදු 25කට වැඩි. අපි ඒකෙන් ගොඩාක් කළා. මේ ඒ හිටපු ඒ කාලේ හිටපු වෛද්‍යන් ගොඩක් අය දැන් ජීවිතුන් අතර නැහැ. එයත් එක තුලා මේ නිදහස් සායන ලංකාවේ ගොඩක් තැන්වල අපි කළා. කළා මිනිස්සුන්ට ඉතින් අරන් දුන්නා අපි. ඒකට අපිට ඒ කාලේ මේ රජයේ මේ රෝහලෙන් පවා උදව් ලැබුණා. ඒකින් තව ටිකක් මේක ජනප්‍රිය වෙලා ගියා. මෑත යුගයේ නම් ගොඩක් මට නිතර ඉස්සරට වැඩිය මිනිස්සු මේ සම්බන්ධ උනන්දු වෙනවා. ඔව්. ඒ වගේම වෛද්‍යතුමනි අපි කතා බහ කරමු විශේෂයෙන්ම මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අනාගතය වෙනුවෙන් මොන වගේ රටේ තත්ත්වයක්ද තියෙන්නේ? එහෙමත් නැත්නම් මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ඉදිරියේදී අපේ රටේ ප්‍රචලිත කිරීම වෙනුවෙන් මොන වගේ ක්‍රියාමාර්ගද තියෙන්නේ? දැනට අලුත් පනතක් ගෙනලා තියෙනවා. දැන් අපි පැරණි පනතේ යටතේ ලියාපදිංචිච්ච වෛද්‍යවරු නව පනතක් ගෙනලා තියෙනවා. ඒක ගොඩක් සංකීර්ණ කියලා මම හිතනවා. මොකද හේතුව තාම අපේ රටේ ප්‍රාථමික යුගයේ තමයි මේ
homeopathy වෛද්‍යක්‍රම තියෙන ප්‍රාථමික කියන්නේ විද්‍යාලයක් නිසි විද්‍යාලයක් නැහැ. ඔය පකිස්තානය හා ඉන්දියාවට ගිහිල්ලා ආපු ටික දෙනෙක් ඒගොල්ලෝ රජේස් රෝහල් වල සේවය කරන අය ඉන්නවා. තමන්ගේ පෞද්ගලික සායන තියන අය ඉන්නවා. ඒ ප්‍රමාණය රටට මදි. ඉතින් අර ඉන්දියාවේ නම් මුල් කාලේ මේ ප්‍රාථමික වෛද්‍යරු හැටියට සාමාන්‍ය හොම්පති දැනුමක් තියෙන අයට අවස්ථාව දුන්නා. මොකද මේක අතුරු ආබාධ නැහැ, පසුවාලන ආබාධ නැහැ. ඒක නිසා ඒ අවස්ථාවක් දුන්නා. ඒගොල්ලෝ පහළ ශ්‍රේණියේ ඉඳලා ඉහළ ශ්‍රේණියට යනකම් ඒගොල්ලන්ව මේ වර්ග කළා, වර්ගීකරණයක් කළා. කරලා ඉන්දියාවේ ජනප්‍රිය, ඉන්දියාවේ දැන් ආයුර්වේදයට වැඩිය හෝමිපති ජනප්‍රියයි. හෝමිපති වෛද්‍යරු ඉන්න විශාල සංඛ්‍යා විද්‍යාල තියෙනවා, නිෂ්පාදින ආයතන තියෙනවා, ඒ වගේ තියෙනවා. අපේ රටේ ඒ තත්ත්වය තාමත් නැහැ. ඔව්. දැන් ඔබතුමා සඳහන් කරා ඉන්දියාව එහෙම නැත්නම් වෙනත් රටවල මේ හෝමියෝපති කියන්නේ බොහොම ප්‍රචලිත ක්‍රමයක් කියලා. ඇත්තටමයි මේ අද වෙන විට අපේ රටේ වෙනත් රටවල් හා සංසන්දනය කරනකොට ඇයි අපේ රටේ මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය එතරම් ප්‍රචලිත වෙලා නැත්තේ? මේක එක් කාරණයක් තමයි. හෝමියෝපති වලින් ලෙඩු සුව වෙනකොට මේක ව්‍යාපාරයක් වෙන්නේ නැනේ. දැන් අපි කිව්වොත් වෙන ඖෂධ, වෙන වෙන ඖෂධ ගත්තොත් කෙනෙක්ගේ අද උනට ගත්තාම හෙට වෙනත් එකකින් එන අතුරු ආබාධයකට ඒගොල්ලන්ට ගන්න වෙනවා. ඊළඟ එක තමයි දැන් මේ හොමියපති වල තියෙන එක වාසිදායක එකක් තමයි ළඟ ළඟ බෙහෙත් දෙන්න පුළුවන්. අපි කියමුකෝ මේ පැරසිටමොල් පෙත්තක් කියලා. පැරසිටමොල් පෙත්තක් දීලා පැය 8ක් හෝ 6ක් පව් වෙන්න ඕනේ නැවත පාවිච්චි කරන්න ඉස්සරහ දෙකට දුන්නොත්. නමුත් හොමියපති බෙහෙතක් විනාඩි 10කින් තුල නැවත රිපීට් කරන්න පුළුවන්, නැවත දෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඒක ලොකු වාසියක් කෙනෙක්ට. මේ මොකද අනිත් ඖෂධ එහෙම දෙන්න බෑනේ. ඔව්. එතකොට ඕනෑම ලෙඩකට මේ හෝමියෝපති ක්‍රමය යටතේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ක්‍රමය භාවිතා කළා අපිට රෝග නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාවක් තියෙනවද? ඔව්. සාමාන්‍යයෙන් ඕනෑම රෝගයකට ඖෂධ තියෙනවා. නමුත් රෝගියාගෙන් රෝගියාට ඖෂධය වෙනස් වෙන්න පුළුවන්. මොකද මේකේදී ගොඩක් දුරට මේ ලෙඩාට බෙහෙත කියලා නෙමෙයි දෙන්නේ. අපි දෙන්නේ මෙහෙමයි. දැන් පුද්ගලයාගේ මේ ස්වરૂපයක් තියෙනවා. දැන් ලෙඩා ආපුවාම එයා ඇසිරෙන විලාසය, එයාගේ දක්වන රෝග ලක්ෂණ, ඒව ඔක්කොම අධ්‍යයනය කරලා එයාගේ මේ මානසික හා කායික ලක්ෂණ බලලා තමයි ඖෂධය තෝරාගන්නේ. එහෙමයි ඖෂධය තෝරගන්නේ. එතකොට සමාජයට ඔබතුමියට හදෙන ඉසරදියට දෙන බෙහෙත නෙමෙයි ඖෂධය නෙමෙයි වෙන ඉසරදියකට ලැබෙන්නේ. එහෙම එකක් තියෙනවා මෙපිසි. ඉතින් එකම අපි පොදුවේ ගත්තොත් ඉසරදිය කියලා ඉසරදියට බෙහෙත් වර්ග ගොඩනාවක් තියෙනවා. ඒක තෝරා ගැනීම ඉතින් හොමියෝපති වෛද්‍යවරයාගේ දක්ෂතාවය තමයි වෙන්නේ. ඔව්. එතකොට දැන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී මේ භාවිතා කරන බෙහෙත් එහෙමත් නැත්නම් මේ ඖෂධ අපේ රටේ නිෂ්පාදනය කිරීමක් කරනවාද, එහෙමත් නැත්නම් වෙනත් රටකින් අපේ රටට ගෙන්වනවද? ඔව්. දැන් අපි සමහර ඖෂධ අපි නිෂ්පාදනය කරගන්න ඖෂධ තියෙනවා. නමුත් වැඩි හරියක් අපි ඉන්දියාවෙන්, පකිස්තානයෙන්, ඉතාලියෙන්, ජර්මනියෙන් වගේ තමයි ගෙන්නගන්නේ. ඔව්. දැන් අපි කතා බහ කරේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව. මේ නිසා මම ඔබතුමාගෙන් අහන්නට කැමති වසර ගණනාවක් මේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ නියැලී සිටින කෙනෙක් විදිහට මේ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය අපේ රටේ ඉදිරියේදී ප්‍රචලිත කිරීමට ඔබතුමා දක්වලා තියෙන සහාය, එහෙමත් නැත්නම් ඔබතුමාගෙන් ලැබෙන දායකත්වය මොන වගේද? ඔව්. දැන් මම පෞගේ කාලේ කළා වෙල්ලංගිල රාජමහා විහාරයේ අපි කළා දැන්ට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා නිදාසායනයක්. විශාල පිරිසක් ඒ සඳහා ආවා. ඒ වගේම අපි ගාවටත් සෑහෙන වෛද්‍ය පිරිස, අපිත් එක්ක ඉන්න ගොඩක් වෛද්‍යවරුත් රෝගීන් ඉන්නවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තමයි මේ වෛද්‍යවරු හිඟකම. රටේ ඉන්න ජනගහනයත් එක්ක වෛද්‍යවරු. ඔව්. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්නට කැමති විශේෂයෙන්ම මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අපිට මොන වගේ ලෙඩවලටද ප්‍රතිකාර කිරීම වෙනුවෙන් යොදා ගන්නට පුළුවන්? සෑම රෝගයකටම. අපි කියමු දුෂ්‍යාද්‍ය කල්ගත වූ රෝග. ඒකෙදි අපි බලනවා මේ රෝගයේ ඉතිහාසය, මව්පියන්ගේ ඉතිහාසය. එහෙම තමයි ඒ වගේ රෝගයකට වෙදගම් කරනකොට කරන්නේ. ඒ කියන්නේ මව්පියන්
tuling ena jana me roga homeopathy waling godak durata ayin karanna puluwa eka nisa me ekedi hema aushadha thiyena ekata kiyena api miyasam kiyala kiyena me api vaidya vidyavedi e anuwa api roge handuna ganna rogeta hetu handuna ganna pratikala karana edinida rogo walata bohoma pahasuwen karaganna puluwa Yang kisah redak tuh pak, kalau itu nama roge, apitnya nitta apa itu masuk kerjaan itu poluan nam. Eh mat netam, atau apa itu rahita way roge itu pratikar laba gan itu poluan nam. Eka tamai apitnya labanya lokumu daya ada. Eh manam, ada davis sedih tapi me homeopati wajib pratikar kramya beli bandu obat dan wat kara. Eberu ber apitnya ke ekadona wajib bisharada helaveda nandera. Vidya kerti wajib jodi pravin rasa wajib saha homeopati wajib. Deshamani sisiram bijesore mahatmaya itu behvin mesto dewanta venama. Aibuan. Sultanam venne keti viramayak labaganata aradhana karana radhi sitina sarvavahini apit samagin.